ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තුමින්ද ලක්මාල් ප්‍රථමයේ නවධානයේ ප්‍රවෘත්ති සිරස්තල වෙත ලබන 23 වනදා සිට ගුවන්තුරුපල සම්පූර්ණයෙන්ම සංචාරකීන්ට විවෘත කරනවා ඇමති ප්‍රසන්න කියයි කොරෝනා වෛරසය අධික ලෙස ව්‍යාප්ත වන යුක්‍රේනයේ සංචාරකීන් ගැන්වීම පිළිබඳ සැකයක් තිබෙනවා ජේසී අලවතුල කියයි ආණ්ඩුව විදේශගත ශ්‍රී ලාංකිකයින් අසරණ කරලා ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට රැස්වීමට නියමිතයි මේ ඊයේ දින පාර්ලිමේන්තුවේදී පළවූ අදහස් කිහිපයක් 2021 වර්ෂයේ ආරම්භයේ සිටම සභා ගර්භය තුළ පවත්වන ලබන වාද විවාද හරවත් ලෙස සහභාගී වෙමින් අනවශ්‍ය ලෙස ප්‍රීති ප්‍රශ්න මතු කිරීමෙන් වැළකී ව්‍යස්තදායකයේ ගරුත්වය අභිමානය නිතරම ආරක්ෂා කරමින් සභාවේ වැඩ කටයුතු වල නිරත වීමට අවශ්‍ය කටයුතු කරන මෙන් දෙපාර්ශ්වයේ සියලුම මන්ත්‍රීවරුන්ට අවධාරණය කිරීමට කැමැත්තෙමි. අපි ඊයේ දැක්කා මහා සයුරේ මැදට ගිහිල්ලා මහා විශාල වික්‍රමයක් කරලා මේ කුඩු තොගයක් රැගෙන එනවා. හැබැයි මේ රැගෙන එන කුඩු තොගයන් අද උපක්‍රමශීලීව අල්ලනවා මාධ්‍ය තුල පෙන්වන ආඩගරු එමෙතුමනි ආණ්ඩුවේ ප්‍රධාන පෙළේ දේශපාලන හිතර්ශී කණ්ඩායමක් අල්ලන තොගතැනට පිටි දාලා නැවත වක්‍රාකාරව රට පුරා බෙදෙනවා ආණ්ඩුවේ සමහර මේවට සම්බන්ධ ඇමතිවරු ඉන්නවා කියන රහසක් නෙවෙයි ගරු එමෙතුනි මේ ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු මේක ජාවාරමක් හැටියට රටේ බෙදෙන බවට තමයි අපට හැඟෙන්නේ මොකද කුඩු ගහන එක අඩු වෙලා නැහැ නේ ගරු එමෙතුමනි අත්අඩංගුවට ගත්තා පස්සේ ඒක නඩු භාණ්ඩයක් වශයෙන් තියෙනවා ඒ අධිකරණ ක්‍රියාවලිය ඉවරන කොට අධිකරණ ක්‍රියාවලිය ඉවර වෙන්න සමහර වෙලට අවුරුද්දක් එකමාරක් විතර යනවා ඉතින් ඒ අතර තුරදී ඕන කෙනෙක්ට ඒක පිටිබවට පත් කරගන්න පුළුවන් ඒක නිසා අපි දැන් තීරණයක් කරන් තියෙනවා අත්අඩංගුවට ගත්ත වහාම සාම්පලයක් පමණ තියාගෙන ඉතුරු ටික ජනතාව ඉදිරියේම අද්‍රව්‍ය නාශක අංශය මගින් විනාශ කර දබන්න රුපියලේ අගය තාමත්ම ස්ථායි ආකාරයට පවත්වාගෙන යන අවස්ථාවලදී සමහර ආර්ථික ඔස්තරලා කිව්වා මේක පාලනය කරගන්නට අවශ්‍ය නැහැ මේක පාවෙන්න ඉඩ දෙන්න ඕනේ කියලා පාවෙලා වෙච්ච වැඩේ අපි දන්නවා ඉතින් ඒ නිසා අපි මේ ගැන හොඳට තීරණ කරන් තියෙනවා මේ රුපියලේ අගය අපි මේ බේරගත්තා ඉතින් ඒ නිසා අපේ ණය ප්‍රමාණය අපි රැකගෙන තියෙනවා ණය ප්‍රමාණය වැඩි වෙන්නට අපි ඉඩ දීලා නැහැ හැම පැත්තකින්ම අපි මේක වහලා විතරක්ම අපිට මේ රට ගෙනියන්න ග්‍රාමීය ජල යෝජනා ක්‍රම වලට ජල කමිටුවක් පිහිටවනවා බහුතර ජල කමිටුව වලට ප්‍රාදේශීය දේශපාලඥයා ඒකේ නිලයක් දරනවා මේ කරන ක්‍රමයෙන් වැඩක් නැතු වෙනවා මොකද ජනතාවට ප්‍රතිලාභ ලැබෙනවට එඩිය දේශපාලඥයෝ මේකෙන් ප්‍රතිලාභ ලබන තත්ත්වයක් තියෙනවා නීතියක් දැන් සම්මත කරගන්න යනවා දැන් ගණනාවක් තියෙනවා ඔබතුමා කියන ආකාරය අපිට ඒ කියන්නේ ප්‍රමිණ ලැබිලා තියෙනවා අපේ රටටත් වැඩිය පහළ ආර්ථිකයක් තිබෙන යුක්‍රේනයේ සංචාරකයනකොට ඒගොල්ලන්ට VVIP සැලකිල්ල ඇයි මේ රටට දහඩිය කඳුල ශ්‍රමය කැප කරලා විදේශ විනිමය ලබා දෙන අපේ ශ්‍රමිකින්ට ඇයි මේ රජයේ අවධානයක් යොමු කරන්නේ නැත්තේ එයට පිටවන්නේ විපක්ෂ නායකතුමාද 27-2 යටතේ ප්‍රශ්නයක් අහලා තිබුණා ඒ ප්‍රශ්නේ නෙමෙයි මේ කතා කරන්නේ ඉතින් මම කනගාටු වෙනවා විරුද්ධ පක්ෂ නායකතුමා පාර්ලිමේන්තු කටයුතු මේ විදිහට අවුලක් ඇති කියන විරුද්ධ පක්ෂයේ නායකතුමා කතා කරන්නේ මේ ආණ්ඩුව කිසිම වැඩක් නොකරපු විදිහට මේ ආණ්ඩුව මේ වෙන විට 61000ක් පිට රටින් ගෙනල්ලා තියෙනවා එතුමා කතා කරන්නේ ලංකාවේ සංචාරක ව්‍යාපාරය වහලා දාන්නද ප්‍රශ්නයක් අහන එක කිසිම ගැටලුවක් නැහැ හැබැයි ස්ටෑන්ඩින් ඕඩර්ස් අනුව අහන්න ඕනේ ඇමතිවරට උත්තර දෙන්න අවස්ථා දෙන්න ඕනේ ඔබතුමාට අලුත් අවුරුද්දේ උදේ පාන්දර මේ මොන විහිළුවද මේක ආණ්ඩුව ස්ටෑන්ඩින් වෙන්නේ තාණ්ඩුවට ඕඩර් දෙන්න පුළුවන් වෙන්නේ අර ශ්‍රමිකයෝ ඡන්දෙ දුන්නා හින්දා දැනට අපි 68000කට වැඩි ප්‍රමාණයක් ගෙනලා තියෙනවා මේ ගෙන්නන අයට පෑදිලියම නොමිලේ Taman කැමතිනම් මුදල් ගෙවලා යන්න පුළුවන් එහෙම නැත්නම් ආණ්ඩුවෙන් කරන වැඩපිළිවෙලට සම්බන්ධ වෙලා නොමිලේ සියලු දේ කරනවා ආණ්ඩුව කරන්න තියෙන සියලු දේ කරලා තියෙනවා ශ්‍රී ලාංකිකයන්ව ලංකාවට ගේන්න විදේශ ගත වෙලා රැකියා කරන අය මිලියන 20ක් විතර වෙනවා නෑදෑයෝ යාළුවෝ ඒ සියලු දෙනාම දාලා ගිහිල්ලා අර මැද පෙරදිග කාන්තාරේ රැකියාවල් නියුත් වෙන්නේ ඇයි රටේ රස්සා දෙන්න තමුන්නාන්සල අසමත් වෙච්ච නිසා මහ ලොකුවට කයිවාරු ගහනවා 61000ක් ගෙනාව කියලා විදේශගත ශ්‍රී ලාංකිකයෝ ඉල්ලීම් කරනවා මාස ගාණක් තිස්සේ එම්බසි වල රස්තිය අවදි වෙනවා ලංකාවට එන්න අවසරය දෙන්න කියලා මැද පෙරදිග කාන්තාව රටේ ඉන්න විදියක් නැතුව ඉඳද්දි උදයන්ගේ වීරතුංග කියන පුද්ගලයා මොකද්ද එයාට තියෙන බලය එයා තමයි යුක්‍රේනයේ කට්ටිගෙන්නේ යුක්‍රේනය කියන්නේ මොකද්ද රට 11 ලක්ෂයක් මේ කොරෝනා හැදිලා ඉන්නෝ දැනටමත් 19000ක් මැරිලා තියෙනවා පාරවල් ඇතුලේ බස් වල ගිහිල්ලා පික් පොට් ගහනවා ඉඳා ගන්න තැනක් නැතුව රස්සා නැතුව ආර්ථිකය වැටලා ඒ යුක් හිඟන යුක්‍රේනෙන් තමයි මේ උදයන්ග වීරතුංග ලංකාවට විදේශිකයෝ ගෙන්නවා උදයන්ග වීරතුංගට කො කොරෝනා නීතිය එක රටක් එක නීතියක් කිව්වා වහාම උදයන්ග වීරතුංගව කොරන්ටයින් කරන්න ඕනේ වැරදි තීන්දුව తీරන නිසා තිස්සමහරාමේ කෑවා යාලත් කෑවා මුළු රටම
නැති කරත් යුක්‍රේනයේ ලොක්ඩවුන් කරන්න ඕනි කියලා අගමැතිවරයාත් කියනවා යුක්‍රේන අගමැති. අපි බලාපොරොත්තු වෙච්ච වේගයෙන් ලංකාවට එන්න බලාගෙන හිටපු සෑම කෙනෙක්ම ගෙන්වන්න බැරි වෙච්ච බව අපි පිළිගන්නවා. සංචාරක ව්‍යාපාරය විවෘත කරනවා වගේම රටට ගෙන්න බලාගෙන ඉන්න සෑම කෙනෙකුම රටට ගෙන්ව ගන්නටත් ඉදිරි මාස 3ක කාලය තුලදී විශේෂ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරලා තිබෙනවා. අපිට තවදුරටත් විශ්වාස කරන්න පුළුවන්ද 20යි 20ේ ඒ අසාර්ථක වුණු රජය 20යි 20ේ කේන්දික කරයිද කියලා. එහෙන් එළිය මරා ගන්නවා ආදාහනේද භූමදානේද කියලා. හැබැයි ඇතුළෙන් මොනවද වෙන්නේ? ඊයේ පෙරේදා අලුතෙන් බාර් පර්මිට් 75කට නිර්මාණයක් දීලා දෙනවා. මෙහි අපි මරා ගන්නවා ආදාහනේද භූමදානේද කියලා. හරිය ඇතුළ අලුතෙන් බාර් පර්මිට් 75කට වඩා දීලා තිනවා. මහා ලොකුවට කෑ ගැහුවා ලංකාවේ ලොකුම හොරකම මහා බැංකු හොරකම කියලා. අද ඒහා සමාන හොරකමක් ජාවාරමක් සීනි ජාවාරම හදා සිදුවනවා. තව ඒ ජාවාරම් කාර්යයම රටට පොල්තල් ටික ගේද්දි තවත් මිලියන 175කට ගහනවා. අද මේ යුක්‍රේනයේ කොහොමද ගණිකාවයි හොරුයි මංකොල්ල කාර්යය ලංකාවට එන ඩොලර් 120ක් ඉදන් කරදර රට එක දවසකට. කොවිඩ් කරමින් නැගෙන. මේ මොනවද වෙන්නේ? මේකද අපි බලාපොරොත්තු වුණ රට? ඒ තරම් නෙමෙයි අද වීති නීතිය වල්ලාදිලා. ඔබතුමා කිව්වා බාර් පර්මිට් 75 කාට දීලා තියෙන කියලා පොඩ්ඩක් දැනුවත් කරන්න පුළුවන් සභාව. බොහොම ස්තුතියි අනේ ඔබතුමාලා වගේ පසුබල මන්ත්‍රීවරු මේවා දන්නේ නැහැ සාධාරණයි. අනේ පව්. මේවා මේ ඉසිලිපර මන්ත්‍රීවරුවත් දන්නේ නැහැ. ඔබතුමා ගිහිල්ලා හොයලා බලන්න මම ලයිස්ට් එක දෙන්න ඕන. අපේ යහපාලන රජේ කාලේ එක බාර් පර්මිට් එකක් දුන්නේ නැහැ. ඔබතුමාට මේ ගැන දන්නේ නැහැ. ඔබතුමාත් පුළුවන් නම් ගිහිල්ලා පොලිමේ ගිල් එකක් ඉල්ල ගන්න try කරන්න. ඒකට අපේ කනගාටුවක් නැහැ. හැබැයි 75 දීලා තිනවා. මේ බොරු කියනවනේ කරු සභාවට. මමත් කෝප එකේ ඉන්නවා. මම හිතන්නේ මෙතුමා කලබල වෙලා තියෙන දැන් කාටද දුන්නේ කියලා. ඒක සාධාරණයි. දැන් හොයනවා කාටද දුන්නේ කියලා. ඔබතුමා හොයලා දෙන්න ඔබතුමා ඔබතුමාට කෝට් එකක් දිනනවා නම් ගන්න. මීටර් 500 සීමාව බලලා තුව පාසල් ළඟ පන්සල් ළඟ දීලා තියෙන අපි ඕනනම් හෙටානි දෙහෙලි කරන ස්ථානත් එක්ක මම වගකීමෙන් කියන්න පුළුවන් නම් වගකීම තුල නිලධාරියෙක් කියන්න වගකීම තුල අමතරයක් කියන්න නැහැ කියලා පසුපෙළ කබ්බෝ නෙමෙයි මම කියන්නේ මේ වසරේ මහ කන්නේට අදාළ වී මිලදී ගැනීමේ මිල ගණන් සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා ඊතක්සලාව මාර්ගගත වැඩසටහන ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය ක්‍රියාත්මක වන පාසල් සහ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින අනිකුත් අධ්‍යාපන ආයතනවල නිල ඉගෙනුම් මාර්ගගත පද්ධතිය වශයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා. එමෙන්ම රාජ්‍ය ප්‍රතිපත්ති හා සංවර්ධන ප්‍රයත්නයන් පිළිබඳ නිවැරදි තොරතුරු මහජනතාවට ලබා දීමට හැකිවන පරිදි ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානයේ නමින් ඒකකයක් ස්ථාපනය කිරීම පිණිස ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවද අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබෙනවා. එමෙන්ම ජනවාරි මාස දෙවන සතියේ සිට 2020-21 මහ කන්නේ වියස් වනු නෙලීම ආරම්භ වීමට නියමිත බැවින් අනපේක්ෂිත මිල පහල යාම අවම කිරීමේ අරමුණෙන් වී අලෙවි මණ්ඩලය විසින් සහතික මිලට වී මිල දී ගැනීමට කටයුතු සම්පාදනය කර තිබෙනවා. මහ කන්නේ වී මිල දී ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස කෘෂිකර්ම අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා. පසුගිය නොවැම්බර් 29 වන දින මහර බන්ධනාගාරයේ සිදු වූ නොසන්සුන්කාරී තත්ත්වයේ පිළිබඳ විමර්ශනය සඳහා පත් කළ පංච පුද්ගල කමිටුවේ සවිස්තර වාර්තාවේ ඇතුළත් තොරතුරුද අමාත්‍ය මණ්ඩලයේ විසින් සැලකිල්ලට ගෙන තිබෙනවා. හපුතලේ නව නගරාධිපති උපුල් දිසානායක මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දියුරුම් දෙනු ලැබුවා. හපුතලේ නව නගරාධිපති උපුල් දිසානායක මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ විජේරාම පිහිටි නිල නිවසේදී දියුරුම් දුන්නා. හිටපු නගරාධිපති සම්පත් ලමහේවා මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ තනතුරට උපුල් දිසානායක මහතා පත් කර තිබෙනවා. 1997 දී නාගරික මන්ත්‍රීවරයෙකු ලෙස දේශපාලන දිවිය ආරම්භ කළ උපුල් දිසානායක මහතා මීට පෙරද හපුතලේ නගරාධිපති ධූරය හොබවා තිබෙනවා. මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍ය දේනුක විධානගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටියාරච්චි අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් යන මහත්තුරුන් ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයන් කිහිප දෙනෙක්ද එක්ව සිටියා. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ලබන 23 වනදා සිට ගුවන්තොටුපළ සංචාරකීන්ට සම්පූර්ණයෙන්ම විවෘත කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. අපි බලාපොරොත්තු වෙනවා ජනවාරි මාසේ 23 වෙනකොට සම්පූර්ණයෙන්ම ගුවන් තොටුපළ සංචාරකීන් විවෘත කරන්න. මම දැක්ක පෞගිය දවස්වල යම් යම් චෝදනා තියෙනවා. ආයෝජකයෙනකොට ඒ අයට ගෙන්නනකොට ඒ අය එන්නේ ප්‍රයිවට් ජෙට් වල එනවා. දවස් දෙක තුනකින් ඇවිල්ලා ඒගොල්ලෝ යන ඒගොල්ලන් නිරෝධානෙ වෙවි ඉන්නේ කැමති නැහැ. එතකොට ඒ අය බබල් එකේ කොහොමද ගෙනල්ලා ඒ අයගේ අවශ්‍යතාව ඉටු කරලා බබල් එකේ ආපහු ඒ රටවල් වලට යවන්නේ කොහොමද? සංචාරකව ඇවිල්ලා අපි කීන කීන ප්‍රමාණය ඉන්න ඒගොල්ලන් සූදානම් නැහැ. හැබැයි අවම දින ගානක් අපි දෙනවා. ඒ අය කිසිම අවස්ථාවක මිශ්‍ර වෙන්නේ නැහැ අපේ සමාජයත් එක්ක. විදේශීය සංචාරකයන්ට අවස්ථාව දෙන අවස්ථාවන් වල දේශීය සංචාරකයන්ට
අවස්ථාව මගහරිනවා කියන එක පව හරියට දැනුවත් කිරීමක් නැහැ කියලා චෝදනා කරන විශේෂ ප්‍රධාන පූජනීය ස්ථාන මම දැක්කා ඒක රූපවාහිනිය මාධ්‍යවල ගියා ශ්‍රී ලංකාවේ අපි කිසිම අවස්ථාවක පූජනීය ස්ථාන වහන්න ඉඩ දෙන්නේ නැහැ ඒගොල්ලන්ට හැබැයි මේගොල්ලන්ව දුරස්ථභාවය හා සෙපරේට් කරලා ගෙනියන වැඩපිළිවෙල වල තමයි එතන ක්‍රියාත්මක යුත්තේ කියන කිව්වේ ඒ අය කියනවා නෑ දල්දා මාලිකාවට ගේන්න එපයි කියලා අපි කිසිම අවස්ථාවක ගෙනියන්නේ නැහැ බොරුට කලබල වෙන්න ඕනේ නෑ යාල සිද්ධියේදී දැන් මම මගේ වාහනේ ගමන් බිම යනකොට මම මේ මාස්ක් එක දාගෙන යන්නේ නැහැ අනික ඒක ඕපන් එයාර් එක අර එයාර් කන්ඩිෂන් එකක් ඇතුලේ ඉන්නවට වඩා ඒව ලිහිල් කරලා යන්න පුළුවන් අනික ඒගොල්ලන් ලංකාවේ සමාජයත් එක්ක ගැටෙන්නේ නැහැ සංචාරකව ලංකාවට එනකොට එස්එල්ආම් අපිට තියෙනවා ස්ටේජ් 1 හෝටල්ස් කියලා හෝටල් දැන්ට 106ක් අතුරගෙන තියෙනවා ස්ටේජ් 1 හෝටල් අපවට පත් වෙනවා කියන්නේ ඒ අයට බෑ මොනම හේතුවක් නිසාවත් ශ්‍රී ලාංකික සමාජයේ මිශ්‍ර කරගන්න. ඒක තනිකර අයිසලේ. හැබැයි ඒගොල්ලන් බබල් එකේ ඉන්න හින්දා ආවයින් පස්සේ හෝටලේ තුල ඒගොල්ලන්ට පූල් එක පාවිච්චි කරන්න පුළුවන්, සෝන එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ පාසුකම් ටික අපි සපයනවා. අපි ඉදිරියේදී දැන් මේ පාර ආමිකත් එක්ක කරාට හැමදාම අපිට හමුදාව පාවිච්චි කරන්න බෑ. ඊළඟට ගයිඩ් ලටයි, ඊළඟට හෝටලියන්ස් ලටයි, ඊළඟට මේගොල්ලන්ව ගෙන්නන ඒජන්ට්ස් ලටයි වගකීම තියෙනවා. ඒ ආකාරයෙන් 23 වෙනිදායින් පස්සේ සංචාරකයන්ව බබල් එක තුල ගෙනියන්න. බැරි වෙලා හරි උන් ඒක හරියට කරේ නැත්නම් අපි SLTD එකෙන් අධීක්ෂණය යටතේ කරනවා. එයාගේ ලයිසන්ස් පව, හෝටල් වල ලයිසන්ස් පව අපි කැන්සල් කරනවා. කුහක, ජරා, ජඩ දේශපාලඥයෝ කැමති නැහැ ලක්ෂසියක් 30ක් ඉන්න සංචාරක ව්‍යාපාරයේ යැපෙන අයට මේ රට විවෘත වෙනවට කැමති නැහැ. එයා කැමති ඒ ලක්ෂ 30 හිඟන්නා වගේ පාරවල් වල රොටි පොලෝ සිකුණුකුණ ඉන්නවට කැමති. සංචාරක ව්‍යාපාරයේ යැපිච්ච මිනිස්සු මහපාරේ වැටලා ඉන්නවා නම් තමයි විපක්ෂයේ දේශපාලඥයින්ට ඒක දේශපාලන ආයුධයක් වෙන්නේ. මම ඉල්ලීමක් කරනවා මේ රටේ ජනතාව උගසත තියෙන ප්‍රභාකරන් කරපු දෙයම තමයි විපක්ෂයේ නායකයෝ කරන්නේ. යුක්‍රේනයේ තුල මේවන විට අධික ලෙස කොරෝනා වෛරසය ව්‍යාප්ත වන අවස්ථාවක එරට සංචාරකයන් ගෙන්වීම පිළිබඳව සැකයක් මතුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේසී අලවතුවල මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා. යුක්‍රේනයේ වාගේ ඉතාමත් අධික කොරෝනා ජනගහනයක් ඉන්න. ඒ වගේම ආර්ථික වශයෙන් බැලුවත් අපිටත් වඩා පහළ තැනක ඉන්න. යුක්‍රේනයේ අය මේ සංචාරක ව්‍යාපාරය කියලා මේ ලංකාවට ගේන බලාපොරොත්තු යටි අරමුණ මොකද්ද කියන සැකයක් අපිට මතුවෙනවා. එකක් තමයි මිග් ගනුදෙනුව හරහා ඒ යුක්‍රේනයේ මේ වෙනකොට නඩුවක් පවතිනවා රුසියාවේ තානාපතිවරයා හැටියට හිටපු උද්‍යාංග වීරතුංගට අප පිට ඉන්නේ. එතකොට මේ මිග් ගනුදෙනුවේ තියෙන මුදල් ලංකාවට ගේන ක්‍රමයක්ද මේ සංචාරක ව්‍යාපාරය සිදු කරන්නේ කියන සැකේ අපිට මතුවෙනවා. මොකද සංචාරක මණ්ඩලයේ සභාපතිතුමියක් කියනවා එතුමියත් මේ යුක්‍රේන් සංචාරකයන් යන එන ගමන් ගැන දැනගත්තේ මාධ්‍ය තුලින් කියලා. මේ යුක්‍රේන් සංචාරක කණ්ඩායමෙන් අපිට සංචාරක ව්‍යාපාරය කොට දානවා නෙමෙයි. දැන් බැන්ඩෙක්ස් පොකුර, බන්දනාගාර පොකුර, පොලිස් පොකුරට අමතරව උදයංග වීරතුංග පොකුරක් යුක්‍රේන් සංචාරක ව්‍යාපාරයෙන් ඇතිවෙගෙන යනවා. අනේ අපේ ජනාධිපතිතුමනි මදහම කියනවා දූෂණයට විරුද්ධව, අපරාධයට විරුද්ධව, සොරකමට විරුද්ධව මායාවක එකතු වෙන්නේ නැහැ කියලා ජනාධිපතිතුමා අපේ ජනතාව අමතා කතා කර ආරාධනා කරනවා. පඩ හරි පුදුමයි. ඇත්තට ජනාධිපතිව දැනගමන කියන්නේ නැත්තම් නොදන්නකමද මට දන්නේ නැහැ. එච්චර අයිසක ජනාධිපතිව මට දන්නේ නැහැ. ජනාධිපති කකුල් යට ළඟම වෙනවා අපරාධ වෙනවා. හොරකම් වෙනවා. ජනාධිපතිව ගහත් ගන්නවා, ගාලා මිල අඩු කරනවා, බදරික අඩු කරනවා. හැබැයි ඒ වාසිය අපේ අයිසක ජනතාව ලැබෙන්නේ නැහැ. ආණ්ඩුවේ බාණ්ඩාගාර එන මුදල් බාණ්ඩාගාරයට දෙන්නේ නැහැ. බාණ්ඩාගාරයටත් ලැබෙන්නේ නැහැ. ජනතාවට ලැබෙන්නේ නැහැ. ඔන්න ආණ්ඩුව එක්ක ඉඳගෙන දැන් රටපාලනය කරන අර කණ්ඩායම ඩීලර් කණ්ඩායමට යනවා. ඒක වහගන්න තමයි ආණ්ඩුව වරෙන් වරෙන් එක එක බ්‍රේකින් න්ියුස් අදලා රටේ ජනතා අවධානය යාඩ බයඩ අරන් යන. නමුත් අපි ජනතා ඇච්චර මෝඩ නැහැ. මෙරටට දෙවන විදේශ විනිමය ලබා දෙන විදේශගත ශ්‍රී ලාංකිකයින් වත්මන් රජය විසින් අසරණ කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ COVID-19 වසංගත තත්ත්වය ඇති වුණාට පස්සේ ආණ්ඩුවට ඉල්ලීම් කරා විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් දැනුවත් කරා ඒ රටවල් වල ශ්‍රී ලාංකිකයින් අසරණ වෙලා ඉන්න තත්ත්වය පිළිබඳව අපි ඒ රටවල් වල තානාපති කාර්යාලවලට ලිපි බාර දුන්නා කතා කරා සාධාරණ සෑහීමකටපත් වෙන්න පුළුවන් පේවරක් ගත්තේ නැහැ මේ දෙවෙනි වසංගත තත්ත්වය නිර්මාණය වුණාට පස්සේ විදේශගත වෙලා ඉන්න රැකියාවල් වල කාලය අවසන් වෙච්ච අය ඉන්න ඔවුන් ලංකාවට එන්න බලාපොරොත්තුව දැන් අවුරුද්දකට ආසන්න කාලයක් ඒ රටවල් වල අසරණ වෙලා ඉන්න රැකියා අහිමි වෙච්ච අය ඒ වගේම වැඩිදුර අධ්‍යාපනයට ගියපු අය ඔවුන්ගේ අධ්‍යයන නිවාඩු අවසන් වෙලා තියෙනවා ආණ්ඩුවත් පිළිගන්නවා අපිත් පිළිගන්නවා ඔබත් පිළිගන්නවා ලංකාවට දෙවෙනි වැඩිම විදේශ විනිමය ගෙනෙන රැකියාව තමයි මේ විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ ආදායම වසරකට ඩොලර් බිලියන 7කට ආසන ප්‍රමාණයක් ලංකාවට විදේශ විනිමය ගෙනා ඒක අපේ අපනයන ආදායමට වඩා පොඩ්ඩයි අඩු එවැනි තත්ත්වයක තිබිච්ච මේ මිනිසුන්ව අවුරුද්දකට ආසන්න කාලයක් ඒ රටවල් වල අසරණ කළා තියෙනවා ඒක ඉතාම ඛේදවාචකයක්
ශ්‍රී ලංකාව තවදුරටත් කොවිඩ් දෙවන රැල්ල සාර්ථකව පාලනය කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අපේ මරණ 215යි දැන් අද උදේ වෙනකොටත් ඊයේ රෝගීන් 467ක් හම්බ වුණා. තවම ශ්‍රී ලංකාවේ අපි මේ කොවිඩ් මේ දෙවන රැල්ලත් සාර්ථකව පාලනය කරගනිමින් රෝගීන්ගෙන් 90%ක් සුව කරගනිමින් මරණ හැකි තරම් අඩු කරගනිමින් උදකලා කිරීම් නිරෝධායනය කිරීම් වගේ දේවල් හෝම විද්‍යාත්මක විදියට ක්‍රමානුකූලව ප්‍රවේශමෙන් කරමින් මේ රට සාමාන්‍යකරණයට පත් කරමින් අපි ආ මේ වෙලාවේ මේ නව වසරේ බොරදියේ මාළු බාන්න උත්සාහ කරන්නේ නැතුව සියලුම දෙනා එකට එකතු වෙලා මේ රෝගයෙන් අපේ රට සහ මුලින් ගලව ගන්න සහාය ලබා දෙන්න කියන කාරණය මම කියන්න කැමතියි. කිසිදු ප්‍රමාදයකින් තොරව නිව් නෝමල් තියරි එක අපි හරියටම භාවිත කරමින් කොරෝනා වසංගතයේ මොන තත්ත්වයෙන් ලෝකේ ක්‍රියාත්මක වුණත් අපි රට තුල ඒක මර්ධනය කරන්න පෙබරවාරි මාසයේදී අපි බලාපොරොත්තු වන ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරපු ෆයිසර් එන්නත වේවා ස්පුට්නික් එන්නත වේවා වෙනත් ජාත්‍යන්තර තලයේ තිබෙන එන්නතක් වේවා ඒවා ශ්‍රී ලංකාවට ගෙන ඒම හරහා ශ්‍රී ලංකාව තුල ඒ භාවිත කිරීම පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් අපි දන්නවා ජනාධිපති කාර්ය සාධන බලකාය කොවිඩ් පිළිබඳව පත් කරලා තියෙන කමිටුව පෞගේදා තීරණය කරා ඒ පෙබරවාරි වලින් පස්සේ මෙරටට ඒවා ගෙනෙල්ලා ඒ අවශ්‍ය විදියට සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශානුව ශ්‍රී ලංකා ලක්වාසියන්ට ලබා දීම හරහා කොරෝනා වසංගතයට ඒ ජාත්‍යන්තර අධ්‍යක්ෂීම ලබා දීමට විවිධ අදහස් සහ මතවාදයන් එක්වී සාකච්ඡා කර යහපත් අරමුණකට එළඹීම වැදගත් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. ඕන් ඊ ටියුටර් අධ්‍යාපන ආයතනය විවෘත කිරීම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. උත්සවයෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. පොඩි ප්‍රශ්න කිහිපයක් තියෙනවා. කල් ජනාධිපති මේ ඩීඑල් අමාත්‍යවරයා සඳහන් කළා තියෙනවා පක්ෂවල අර්බුද සහ යම් යම් ගැටලු පක්ෂයේ තුලින්ම විසඳාගත යුතු කියලා. ඒක ජාත්‍යන්තරයට මාධ්‍යවලට කියෙම එච්චර පළක් නැති බවයි ඔහු සඳහන් කරන්නේ. අපේ රටේ තියෙන්නේ විශේෂයෙන්ම නිදහස් මාධ්‍ය ප්‍රතිපත්තියක්. ඒ නිසා මම විශ්වාස කරනවා සෑම කෙනෙකුටම තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තියෙනවා. ඒක නිසා අදහස් සහ ගැටි නව සංකල්ප සහ නව වැඩපිළිවෙළ එනවයි කියන එකයි අපි දන්නේ. ඒක නිසා අපි සෑම කෙනෙක්ම විවිධ අදහස් විවිධ මත දරනවා. ඒ විවිධ අදහස් සහ විවිධ මත එකතු වෙලා සාකච්ඡා කරලා යහපත් දෙයකට අපි එළඹීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. ඔබතුමාලා පළාත්සභා ඡන්දෙට වෙනම වෙනව කියලා විදේශ මාධ්‍යම වාර්තා කළා තිබ්බා. දැන් ඉතින් අපි පළාත්සභා ගැන මේ දිනවල කතා කරන එකේ තේරුමක් නැහැ. මොකද පළාත්සභා ඡන්ද කල් ගියානේ. බොහොමයි සුදී. කපී රසින් මේ මන්ත්‍රීතුමා ඔබතුමාට ආරාධනා කරනවා ශ්‍රී ලංකාවේ දවස් කර එක් වෙන්න කියලා. ඔබතුමා පිළිගන්නවද? සමජන බලවේගෙන් ඉන්නේ. දේශපාලන වේදිකාවේ පළමු අදහස් කිහිපයක් දැන් නැගිනිර පර්යන්තේ වරාය කොළඹ වරාය ඉන්දියාවට දෙන්න සියලු සැලසුම් සකස් කරලා අවසන්. මේක දෙන්නේ ඩොලර් මිලියන 700කට. තව ඩොලර් මිලියන 500යි ඕන මේක වැඩ ඉවර කරන්න. ලංකාව ආණ්ඩුව නෝන්ජල් විදියට ලංකාව උගස්තියමින් ඉන්නවා ඉන්දියාවට සහ වෙන රටවල් වල. අපේ රටේ ආයෝජක වෙනවනම් ඒ ආයෝජනය වර්තමාන ආණ්ඩුවේ ප්‍රතිපත්තියට සහ අපේ රටට ගැළපෙනවනම් ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙන්න අපි සූදානම්. එහෙනම් අපි කිසිම ආකාරයක රාජ්‍ය සම්පත් පෞද්ගලිකකරණයකට ඉඩ දෙන්නේ නැහැ. රාජ්‍ය සම්පත් පෞද් ගලිකරණය කිරීමත් ආයෝජකයන්ට ඉඩ ලබා දීමත් කියන්නේ එක කාරණාවක් නෙවෙයි. කුණාටු වලට ඇති වෙන්න අහු වෙලා ඉඳලා තියෙනවා. හැබැයි අපි ජනතාවගෙන් වෙන් කරන්න කිසිම කුණාටුවකට බැරි වෙලා තියෙනවා. අපි දේශපාලනේ සටන් කරලා පුරුදු මිනිස්සු. ඡන්දයක් ආවොතින් අපි මූණ දෙනවා. ඡන්දයක් එනතෙක් අපි ජනතාවත් එක්ක ජනතා වැඩපිළිවෙලේ ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණත් අපි ඔක්කොම එකතු වෙලා පොට්ටුවෙන් තරග වැදුණා. පොට්ටුවට ගහන කතරෙන් මන්ත්‍රී දූර සංඛ්‍යාව වැඩි වෙනකොට ඒකෙන් මනාපයක් අරගෙන තමයි ඔය මන්ත්‍රීවරු ටික ආවි යථාර්ථය අපි ඔක්කොම දන්නවා. චෝදනා කරා යාපාලන ආණ්ඩුවට මේ පළාත් සභාව කල් දානවා. මේව බයයි ඡන්ද වලට කියලා. නමුත් මම කියනවා මේ ආණ්ඩුව අද බය වෙලා තියෙන්නේ පළාත් සභාව ඡන්දේ. මොකද මේ ආණ්ඩුව හැම දෙයින්ම අසමත් වෙලා තිබෙනවා. පළාත් සභාව ඡන්දේ තිබ්බොත් ආණ්ඩුව දන්න හොඳ ඇන ගැනීමක් ඇන ගන්නවා. පළාත් සභාව 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් මේ රටේ ඇති කරපු
කරපු ආයතනනේ ඒක අපිට ඕනෑ ඕනෑ විදිහට වෙනස් කරන්න බෑනේ රජයපත් කරන්න මැදිහත් වෙච්ච ස්වාමින් වහන්සේලා අද ඉදිරිපත් වෙලා කියනවා පළාත් සභාව ඕනේ නැහැ කියලා. ඒ ආයත ඕනේ විදිහට ව්‍යවස්ථා සංශෝධනය කරන්න බෑනේ. මේ රටේ නීත්‍යානුකූලව පළාත් සභාව පැවතිය යුතුයි. එම පුවතත් සමගින් අපගේ උදැසන ප්‍රවෘත්ති විකාශය අවසන්. තවත් තොරතුරු සඳහා පිවිසෙන්න www.seethanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. නැවත හමුවෙමු මධ්‍යාහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමග. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.